Hi, Hi, good good morning. morning. අපි දැන් ස්නෝකලින් කරන්න එකඩු බීච් එකට යන ගමන් ඉන්නේ. දැන් වෙලාව 9:27. තව අපිට විනාඩි 20ක් විතරයි නේ. ඔව් විනාඩි 20ක් විතර වගේ. ඔව් විනාඩි 20ක් විතර වගේ ගමනක් තියෙනවා අපිට. අතරම මේ එක්ස්පීරියන්ස් එක අපි ෆස්ට් ටයිම් තමයි ගන්න හදන්නේ. ඔව්. අතරම මම මුලින් හිතන්නේ ඩයිවින් එක්ස්පීරියන්ස් එක ගන්න. පස්සේ අපි හිතුවා ඩයිවින් එක්ස්පීරියන්ස් එක ගන්නවට වඩා අපි ස්නෝකලින් කලින් ට්‍රයි කරලා පිස්සෙත් නැති නිසා මුලින්ම ස්නෝකලින් ට්‍රයි කරලා බලන්න. මොකද ඩයිවින් එක්ස්පීරියන්ස් එක ගැඹුරු හොදනේ. අද හොඳට ඉරපායලා තියෙන දවසක් මම හිතනවා ඒකත් අපිට හොඳ වෙයි කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඔව් ඇත්තම අපි ගයිඩ් කෙනෙක් කන්ටැක්ට් කරන් යන්නේ. අපි බලමු. මුහුද කියන්නේ වෙනමම ලෝකයක්. එක එක විදිහේ මාළු, කොරල් පර ඇත්තටම හරිම ලස්සනයි. මම නම් කියන්නේ ජීවිතේ එකම එක පාරක් හරි ඔයාලත් මේ අත්දැකීම විඳගන්න ඕනි. ඒක ජීවිතේ ලස්සනම ලස්සන අත්දැකීමක් වේවි. ඔයාලත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඉන්න හිතාගෙන ඉන්න ඕන අනිවාර්යෙන් හොඳට ඉරපායල් තියෙන දවසක් තෝරගන්න. මොකද එතකොට ගොඩක් පැහැදිලිව කොරල් පාර මාළු ලස්සනට බලා ගන්න පුළුවන්. අනිත් එක හොඳට පීනන්න දැනගෙනම ඉන්න ඕනේ හැ ස්නෝක්ලින් කරන්න. ඔයාට පීනන්න බැරි වුණත් ස්නෝක්ලින් කරන්න පුළුවන්.
අඩු මාරුවෙක් ඇවිල්ලා මට කෙටුවා. ඊට පස්සේ අපි ගියා කැස්බෑව බලන්න. කැස්බෑව බලන්න තියෙන්නේ කඩල් බීච් එකේමයි. ගොඩක් වෙලාවට කැස්බෑව එතනට එනවා. මං හිතන්නේ යාලා ආසයි මිනිස්සු යාලව බලන්න එනවට. අපෝ ගයිඩ් කරපු අයියා ඇත්තට මතක් කරන්න ඕනේ. පැය 3ක් විතර අපිට ඒ ලස්සන වෙන්නුවට ඔයාලත් ස්නෝකලින් කරන්න එන්න හිතාගෙන ඉන්නෝ නම් ඒ අයියාව කන්ටැක්ට් කරගන්න. මං ඒ අයියාගේ නම්බර් එක වීඩියෝ එකේ දානවා. එහෙනම් අපි ආයේ ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.